අමාත්‍යංශ ප්‍රකාශ අමාත්‍යවරයාට කිරීමේ අයිතියක් තිබෙනවා. හැබැයි දැන් දිගින් දිගටම සම්ප්‍රදායක් ඇති වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කියපු ප්‍රකාශයකට අමාත්‍යතුමා අමාත්‍යංශ ප්‍රකාශය කරද්දී පිළිතුරු ලබා දෙනවා. නෑ නෑ. එතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරා. පොඩකින් පොඩකින්. පොඩකින්. එහෙම එකක් තියෙනවා. ඊළඟ කරු කතානායකතුම දැන් මෙතුමා මට නම් ඔබතුමා කාඩ් ද ඇඳුම් අරන් ගියේ වයි තරම් ලොකු දේවල් නෙවෙයිනේ. හැදම් ප්‍රධාන ප්‍රශ්නේ ඔබතුමා මේ ගුරුවරුන් ගැන කිව්වා. ඒ ගුරුවරුන් උද්ඝෝෂණයට සහභාගී වෙලා ගෙදර යනකොට විවිධ පොලිස් ස්ථාන වලින් ගන්නවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒ විවිධ පොලිස් ස්ථාන වලින් ගන්න ගුරුවරු ඇයි වරාය ඇතුලේ පොලිස් ස්ථානට ගෙන යන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. මොකද ඕනෑම තැනක ඒ පොලිස් ස්ථානෙන් අත්අඩංගුවට ගත්තම ඒ පොලිස් ස්ථානේ රඳවා ගන්න. ඒ වගේම උද්ඝෝෂණයක් ඉවර වෙලා ගෙදර යමින් ඉන්න අය ඒගොල්ලෝ එකේ සංවිධායක වුත් නෙවෙයි. ඒතොර ඒ නිසා ඔබතුමාලා හිතාමතාම ඒ ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා දක්වපු සූදානම තමයි පෙන්වන්න කරන්නේ. ඊළඟ තමයි ඊ ඔබතුමා දන්න මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ අත්අඩංගුවට ගන්න ස්වභාවය මම දැනගන්න කැමති. නිල ඇඳුම් නැතුව ගරු කතානායකතුමනි ටී-ෂර්ට් එකකින් ඔහේ බස් එකකට නැගලා චෙක් කර කර කට්ටිය අත්අඩංගුවට ගන්න. මම දන්න ඊයේ අත්අඩංගුවට ගන්න ගියා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන අමින්ද ලක්මාල් කතිකාචාර්යතුමා. ඒ එතුමා අත්අඩංගුවට ගන්න පොලිසිය අඩුමතරමේ නිල ඇඳුමක්වත් නැහැ පොලිස් ස්ථානයේ මොකවත් නැහැ ටී-ෂර්ට් එකක් ඇඳගෙන මේ කඩා කප්පල් කාරියන් වගේ බස් වලට නැගලා පිරිස අත්අඩංගුවට ගන්න. ඒ වගේම තමයි ඊයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තව ශිෂ්‍යෙක් අත්අඩංගුවට ගත්තා. ඒත් ඒ විදිහටමයි සිවිල් ඇඳුමින් ගිහිල්ලා සුදු වෑන් අරගෙන ගිහිල්ලා පැහැරගෙන යාම. කැලණිය අත්අඩංගුවට කැලණි විශ්වවිද්‍යාලය අත්අඩංගුවට ගත්තේ ඒ ආකාරයෙන්. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ අත්අඩංගුවට ගැනීම නොගැනීම එක වෙනම දෙයක්. නමුත් අත්අඩංගුවට ගැනීමදී මේ තමුන්වාසල අනුගමනය කරන ක්‍රමවේදය. හෙටගරු කතානායකතුමනි කවුරු හරි පාතාල කණ්ඩායමක් මේ ටී-ෂර්ට් ගහගෙන ඇවිල්ලා පාර යන පුරවැසියන් උස්සන්න පටන් ගත්තා. ඒ නිසා තමුන්වාසල කටයුතු කරමින් තිබෙන නිල ආණ්ඩුවක් ලෙස නෙවෙයි තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන්නේ කැලෑ පොලිසියක් ලෙස. ඒ නිසා තමුන්නාන්සක මම දැනගන්න කැමති මේ ක්‍රමේ නතර කරන්න. කෙනෙක් අත්අඩංගුවට ගන්නව නම් නිසි ක්‍රමවේදයන් තිබෙනවා. ඒ ක්‍රමවේදයන්ට අනුව අත්අඩංගුවට ගන යුතුයි. තනින් තන නේද විවිධ ඇඳුම් මැදගෙන විවිධී ඔබතුමා දකින්නත් සමහර වීඩියෝ නේ. ඔබතුමාත් එකඟ නැහැ මම හිතන්නේ ඒකට. ඔව් ඔබතුමා ඔළුව වෙනීම මට පෙන්නු කරේ. කතානායකතුමාත් එකඟ නැහැ. හරිද? ටී-ෂර්ට් එකක් ඇඳගෙන බස් වලට පැනලා චෙක් කර කර කවුද කියලා ඇහුවට කියන්නේ නැහැ. හැඳුනුම් පතක් පෙන්වන්න කිව්වට පෙන්වන්නේ නැහැ. ඉතින් මෙහෙම සංස්කෘතිය තමුන්නාංශ හදන්නේ කොහොමද? දැන් ඔය ඇති සමම තමුන්නාංශට කියන්නේ මෙන්න මේ හරි එමෙතුමා ගරු කතානායකතුමනි මහජන ආරක්ෂක ප්‍රති හැටියට අපි කවදාකවත් පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තියෙනවා නම් කරුණාකර නිල වශයෙන් අහන්න මම ඒකට උත්තර දෙන්නම් අවශ්‍යවදී. හරි හරි මරි බල මරි බල සුවන් දෙන්න थैंक यू सर गरु कथानायक तुमने अत वशेन में ममत गया ननिन मंडार मत तुम समग अर गुरुवर गुरुवरियान विद्वापति वरुण देख बलागन अत वशेन में उपतुमा किसे की वत अपिट ए आई के नीति सहाय लबा देने नीतिज्ञ वरुण अवस्था वाला बाद उन्ना ही किया मतक्य नीति वरुण ये दवसे फूटाइके प्रेसिडेंट महाचार्य बन्नहक प्रमुख एवगेम बुद्धिमंडपे महाचार्य तुम्ला अतुल कथिकाचार्य वरुण गणना वागलोंगे ये फैमिली वाहने वस्से के अरे उद्घोषण सहभागी නවත නුවරකරා යන මොහොතේ අතරමඟ නතර කරලා බලහත්කාරයෙන් පුද්ගලෙක්ව ඒ මහාචාර්යවරයෙක්ව අත්අඩංගුවට ගන්න හැද. දැන් ඔබතුමා මගෙන් ඇහුවා අර පොලිස් නිලධාරීතුමාට සිදුණු සිද්ධිය ගැන මොකද විපක්ෂ කියන්නේ කියලා. අපි ඒ මර්ධනකාරී කලහකාරී හිංසාකාරී දේවල් වලට කිසිසේත්ම පක්ෂපාති නැහැ. හැබැයි ඔබතුමා දැනගන්නට ඕන उत्तर
ගරු කතානායකතුමනි ඇත්ත මේ ඔය කුරුදුවත්ත පොලිසියෙන් අත්හරින කොට ගැනීම පිළිබඳ විපක්ෂ නායකතුමත් මට කතා කළා ගරු මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමත් කතා කළා මම නැවතවරක් කියන පරිදි ගරු කතානායකතුමනි පොලිසියට අපි කිසිම බලපෑමක් කරන්නේ නැහැ නමුත් ඒ අත්හරින කොට ගැනීම පිළිබඳව මම පොලිස් ප්‍රතිවරයාගෙන් විමසුවා අද එතුමා මට ඒ වාර්තාව ලබා දී මම ඔබට දුරකථනයෙන් ලබා දෙන්න අපි අත්හරින කොට ගැනීම පිළිබඳව गरु कथा नायक तुमनी ये दिने पार्लिमेंट मंत्री ममत गरु विपक्ष नायक तुमत वराय पोलिसिय हंदवागन हिटपु गुरु बावतुन गुरु वरिया निशाल प्रमाण गुरुवरुन सा विद्वल पतिरेक बलंड उदे गिया मे वराय पोलिसिय अरंगेंड हेतु मुकद्दगेन गरु अमतु पहदिल करतुना मेगलु वराय पोलिसिय ने मे अत्तडंगुरारन तुमने इतरिंग एलिय पोलिसिय हायकिंग हो हातकिंग එතකොට වරාය පොලිසිය රටේ කොටසක් නෙමෙයි කියලා හිතලා දන්නේ ඒක ඇතුළට අරන්ගියේ නීතිඥවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරට යන්න බැරි වෙන්න. එහෙම ගිය චීනේ පෝට් සිටියේ කොටසක් කියලා අපි දන්නේ නැහැ. අදයි තමයි දැනගත්තේ. එතකොට එහෙම ගිය අවස්ථාවේ අපිට යන්න දුන්නේ නැහැ. වරාය පොලිසියෙන් කියනවා වරායෙන් අවසර ගන්න කියලා වරාය කියනවා අවසර පොලිසියෙන් ගන්න කියලා. එතකොට අපි පොලිස් ප්‍රතිතුමාට කතා කරා ආන්සර් කරේ නැහැ. තෙන්නකෝ මහත්තයර කර ආන්සර් කරේ නැහැ. ඊට කලින් දවසේ මම සරත් වීරසේ මැතිතුමාට කතා කරලා කිව්වා මේ ගෞරවනීය ගුරුවරු නිදහස් කරන්න මේගොල්ලෝ උදේ පෑයන්දර ආපු ගමන් කියලා. හැබැයි එතුමා එකට උත්තරේ දුන්නේ පොලිස්පතිතුමාට කතා කරන්නම් කියලා. ඒතර මේ නීතිඥ මේ 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 ගුරුවරු ඇඳන් හිටියේ උදේ පාන්දර ආපු ඇඳුම් මගේ දොඩම් ගස්ලන්දේ වාරියපොළ නිකවැරටියේ බොරුලුවේ ළමයි හිටියා. ගුරුවරු හිටියා මව්වරු හිටියා. ඒතර මමත් ඇඳුම් ටිකක් එහෙම අරගෙන උදේ ගියේ. දැන් අපේ සරත් වීරසේ මහත්තයා කියලා දිනවා එකට යම් කාරණයක් මොකද අපි දන්නවා පියුමි හංසමාලි නෝන මහත්තයා තමයි කිව්වේ මෙතුමාට දුරකථනයෙන් කතා කරලා මන් දන්නේ නැහැ මෙතුමා දරංගියේ කවුද දරංගියේද කියලා ඒක එතුමාගේ හද සාක්ෂිය දන්නවා ඇති ඒක අපි නෙමෙයි කිව්වේ මං ලබන සභාවේ ඕනනම් ඒ හඬපටිය දෙන්නම් පියුමි හංසමාලිගේ පියුමි හංසමාලිලා චිල් එකේ ඉන්න වස්තර ගියා හැබැයි ස්ටාලින්ලා වේලි වේලි ඉන්න මුලතිව් වැරියා ඉතින් ඒ නිසා ඒ තීන්දුව තියන ගන්නේ කවුද කියන එක මං හිතන්නේ ඔබතුමා කියන්න හැබැයි අපි ඔබතුමා ස්තුති කරා ඔබතුමාට ස්තුති කරා අපි ඒ ගියේ ගුරුවරුන්ට ඒ සහයෝගය දෙන්න ඒ ගුරුවරු පැය ගාණක් පැය 48ක් එතන හිටියා ඉතින් ඒ නිසා ඔබතුමාට මේක රිදුනද මන් දන්නේ නැහැ නමුත් ඔබතුමාලා තීන්දුව කරන්න ඕන ගුරුවරුන්ට සලකන විදියයි වෙන අයට සලකන විදියයි සමාන වෙන්න ඕන එහෙම නැත්නම් ගුරුවරුන්ට සලකන විදිය වැඩි වෙන්න ඕන අඩුවෙන්න විදියක් නැහැ. ඒ නිසා ගුරුවරු ඉස්කෝල වලට නොගියවුන් කෑ ගැහුවට කමක් නැහැ, බිරුවට කමක් නැහැ. අපි පාසල් වලට ගියවුන් මමත් ගුරුවරයෙක්. ඒ නිසා අපි පැහැදිලිවම කාන්තාවන්ට ගරු කරනවා. ඒ ගරුත්වය දෙනවා. කවුරුණත් ඇඳුම් දෙන්න ඕන ගායිකාවක්ද ප්‍රශ්නයක් නැහැ. ගුරුවරියද ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දුන්නේ ගෞරවණීය විදියට දෙන්න තමයි ගියේ. එහෙම යන්ති කතානායකතුමනි, ගරු විපක්ෂනායකතුමාවත් මාව වැළක්වුවේ මොන නීතියටද? ඒ වගේම පොලිසිය අය අරගෙන ගිහිල්ලා වරාය පොලිසිය අතට දාන්න ඔබතුමාට තියෙන බලය මොකද්ද? ඔබතුමා ඒ කොහේ බලයද ක්‍රියාත්මක කරන්නේ? එතකොට පොලිස් ප්‍රතිවරයාට ඒ බලය ක්‍රියාත්මක කරන්න උපදෙස් දුන්නේ කවුද? එතකොට ඇයි ගරු කතානායකතුමනි, ඇයි ගරු කතානායකතුමනි නීතිඥයෙකුට ඒ සිවිල් ප්‍රොසෙසියකට තියෙන අයිතිය නැති කරේ? එනිසා තනිකර පලි ගැනීමක් ගුරුවරුන් මර්ධනය මේව කරලා මේ ගුරු මර්ධනය බොහොම ස්තුතිමත්තුමා. හරි, ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයි. ඉතින් ඔබතුමා ප්‍රයෝජන ගන්න නැහැනේ ඔබතුමාට දෙන කාලෙන්? ඔබතුමාට දෙන කාලෙන් ප්‍රයෝජන ගන්න නැහැනේ? ඔව් නලින් බණ්ඩාර මන්තුමා. හා කියන්න ඔබතුමාට කියන්න. ගරු කතානායක ඔබතුමා මගේ මන්ත්‍රී ධූරයෙන් අස් වෙනවද මොකද්ද අභියෝගයක් කරා? හරි, ඔබතුමාට මම මන්ත්‍රී අස් වෙනවා කියන්නේ නැහැ. අසු ගෙන්න කියන්නේ නැහැ. ඔබතුමා ලොකු සේවයක් කරනවා මේ යම් කිසි කොට්ටාසයකට. හරි, ඒ නිසා ඔබතුමාට මම කියනවා මම ගලබන පාර්ලිමේන්තුවේදී පියුමේ හංසමාලි නෝන මහත්තයාගේ හඬපටිය ගෙනල්ලා පෙන්නනවා. එතුමිය තමයි කිව්වේ ඔබතුමාට උත්සුදු කරලා ඇඳුම් වෙන අභියෝගයට සහ චිල් එකේ මේ බණ්ඩාරවත් වසර ඉන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව.